සමනි සම 27 වෙනි සතිය බ්‍රහස්පතින්දා මෙනෙහි කිරීම. ඊ අපි කතා කරේ යාඥාව ගැන. යාඥාවේ සම්බන්ධතාවය තුළ යාඥා කිරීම. අද මේ යාඥාවේ තවත් ගැඹුරු පැත්තක්. උන්වහන්සේ මේ උපමාව කියන්නේ නොනමත්තා නොකඩවා යාඥා කරන්න ඕනේ කියන එක අදාළ කරගෙන. වචනේ පටන් ගන්නෙ තවද උන්වහන්සේ උන්ට කතා කොට ඔබ අතරින් මිතුරෙක් ඇති තැනැත්තෙක්. මතක තියාගන්න මේ රාත්‍රියේ රොටි ඉල්ලන්න යන්නේ මිතුරෙක්. මිතුදමක් කියන්නේ අවස්ථාවාදී බැඳීමක් නෙමෙයි. මිතුදම කියලා කියන්නේ ඒක දහබර සම්බන්ධතාවයක්. අවශ්‍යතාවයට විතරක් යන ATM බැඳීමක් නෙමෙයි. ලබාගෙන අහක් කරන පාවිච්චි කළ අතාරින විතික මිතුදමක් නෙමෙයි. ඔබ මිතුරව ආශ්‍රය කරන්න තියෙන්න ඕනේ. මිතුදමක් තියෙන්න ඕනේ. දෙබස් තියෙන්න ඕනේ. ඔබ අවශ්‍යතාවදී ඉන්න ඕනේ. ඒ මිතුරෙක් කියන තැනදී මේ රාත්‍රියේදී මේ ආඥාව මේ දේ රොටි ඉල්ලන්න යන්න පසුබිමක් තියෙනවා මගේ ප්‍රමාණයට. ඒකේ උනාසී කතා කළා කිව්වේ අබ්බා කියලා යාඥා කරලා යාඥා කරන්න. තාත්තේ සම්බන්ධතාවයක් තුළ. නැත්නම් හිඟන්නේක් වගේ. දැන් මෙතන රාත්‍රියේ රොටි ඉල්ලන්නේ හිඟන්නේක් නෙමෙයි. හිඟන්නේක් වලට හම්බ වෙන්නේ නැහැනේ. දැන් මේ මිතුරා ඉල්ලන්නේ මිතුදමක්. ඒතර මිත්‍රාගෙන් ඉල්ලනවා. බාතර මිතුරෙක් ඇති තැනැත්තෙක් මහරෑ ඔහු වෙත ගොස් මිත්‍රේ මට රොටි තුනක් දෙන්න ගමනක් යන මාගේ මිත්‍රෙක් මා වෙත අවුත් සිටි ඔහුට දෙන්න කිසිවක් මාළඟ නැතයි කියන්නේ නම් දැන් අනිත් පැත්තේ යාඥාවේ ලස්සන මැදිහත් යාඥා දැන් මේ මිත්‍රයා මේ නිදාගෙන ඉන්න මිත්‍ර ගාවට යන්නේ තවත් මිත්‍රෙක් උදෙසානේ ඔබ තව කෙනෙක් වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන් යාඥාව ඔබ යාඥාවෙන් ඔබ කී දෙනෙක් සම්බන්ධ වෙනවා යාඥාව තුළ එකිනෙකාට අපි අන්තර්ජාලයක් වගේ බැඳෙනවා බැඳීමක් තියෙනවා. ඒතර මේ රාත්‍රියේ මේ ඉල්ලන්නේ මගේ යාළුවාගම තියනවා කියලා දන්න නිසා එකක්. අරද මගේ යාළුවා මට දෙනවා කියලා දන්න නිසා. ඒ මිත්‍රත්වය සම්බන්ධතාවය. දැන් අද පාවුතුමා ගලාතිවරුන්ට චෝදනා කරන්නේ ඒ සම්බන්ධතාවය දෙවිමිනි සම්බන්ධතාවයේ පුරාණේ සිදුවුනේ චර්ම ඡේදනක් එක්ක. ඒගොල්ලෝ හිතුවා දරුවගේ මිනිස්සුගේ චර්මයේ ඡේදනය වෙලා ඒ වැගිරෙන ලේවලින් කිවිසුමට සම්බන්ධ වෙනවා කියලා මොසෙස් ආබ්‍රහම්ගේ. ආබ්‍රහම් එක්ක මේ පෙළපත්‍ර සම්බන්ධ වෙනවා කියලා. දැන් ඒක පැහැදිලිවම විජාතිකයන් චර්ම ඡේදනය කරන තරග ගන්නේ නැතුව පාවුතුමා ඒ සම්බන්ධතාවය ගන්නේ පාවුතුමා නවකිරිසුමේ ඒ සම්බන්ධතාවය මනුෂ්‍යගේ චර්මයේ ඡේදනය ගන්නේ ස්වාමිවාසගේ චර්මයේ ඡේදනලා කුරුසයේ බලේ සම්බන්ධතාවට එන්නේ. අද වචන බලන්න. අඥාන ගලාතිවරණේ කුරුසයේ ඇනගස්වන ලද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ඇස් ඉදිරියේ ප්‍රසිද්ධ ලෙස දක්වනු ලැබූ නම් ඔබ ඇස් බැඳුමකින් මුලා කළේ කවුද? දැන් ජේසු කුරුසයේ ඇනගහලා අපට පේනවා. හැබැයි කොහොමද පේන්නේ? ඔබ ඉස්සරහා ඉඳි පේන්නේ ඇස් බැඳුමක්. රැවටිල්ල. කියලා ඔබගේ සම්බන්ධතාවය ඔබ ඇති කරගන්න ඕනේ කියලා. එකෙම දැක් නෙමෙයි මගේ ප්‍රමාණය. ඔබෙන් මෙය පමණක් දැනගනු කැමැත්තෙමි. ඔබ ආත්මයන් වහන්සේ ලැබුවේ විවස්සාවේ ක්‍රියා කරන කොටගෙනද නැතො සුභාස්නේ පණිවිඩය පිළිගැනීමෙන්ද? දැන් යාළගේ ජීවිතයේ ශුද්ධාත්මයන් ඔකියද්දී. ශුද්ධාත්මයන් තමයි දේව සම්බන්ධතාවයට අරගෙන යන්නේ මගේ ප්‍රමාණය. තාත පුතා අතර බැඳීම ශුද්ධාත්මයන්. ශුද්ධාත්මයන් තමයි ඒ සම්බන්ධතාවයට ඔබ ගන්නෙ. ඒතර ඒ බැඳීම ඒ ශුද්ධාත්මයන් තුලයි අර කතා කරන තාත්තා පුතා අබ්බා පියාණනේ කියලා කතා කරන ආත්මානුභාවය රෝම 8:15 අපි කතා කරනවා. අබ්බා තාත්තා කියලා කතා කරන්නේ ශුද්ධාත්මයන් අපතර ඉන්නේ. ඒතර මේ මිතුදම කියන ශුද්ධාත්මයන් ඔබගේ මගේ සහායදායකයා සහනදායකයා. ඔබත් එක්ක සදාරම ඉන්න දෙන මිත්‍රයා. ඒ ශුද්ධාත්මයන් තමයි ජේසුගේ ආධින බෙහෙද්දක් පුරවන්නේ. ඒ මිත්‍රත්වය. මේ මිත්‍ර රාත්‍රී රුටිල මිතුරා වගේ. ඒතර ඒ ආත්මයන් කරන කොටගෙන ඔබ ඇතර මේ ආත්මයන් ලැබුවේ පුණ්‍ය ක්‍රියාවලින් නෙමෙයි. ඇතහිල්ලක් එක්ක ඒ සම්බන්ධතාවට බයන්නේ. ඇත්තනම් ඔබ ඔය තරම් මෝඩද? ඔබ දේවාත්මානුව ආත්මයානුභාවයෙන් පටන්ගෙන පිටස්සර චරිතයකින් චාරිත්‍රයකින් ගැළවීම ලබන්නට සිතන්නවද? ආත්මයන් අතර සම්බන්ධතාවයක් ඇති වෙද්දී ගලාති වර්ගුණ මගියවන ඔබ චර්මච්ඡේදනය කරන්න ඕන කියලා. චර්මච්ඡේදනය චර්මච්ඡේදනය කිරීමෙන් නෙමෙයි ජේසුගේ කුරුසේ බලයෙන් ඔබ සම්බන්ධතාවට යන්නේ. ඔබ ඇති වූ සියලු අත්දැකීම් නිෂ්ඵල වී ගියද? ඔබට ඇති වූ සියලුම අත්දැකීම් නිෂ්ඵල වී ගියද? එසේ නොවිය හැකිය.
දෙවියන් වහන්සේ ආත්මයන් එවා ඔබ අතර හස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසාද නැත්නම් සුභාස්නේ පණවිඩය අසා එය අදහන නිසාද මගයන්තර ප්‍රමාන්තනි පෞලිතුමා කතා කරන්නේ මේ බැඳීම ගැන ත ශුද්ධාත්මයන් තුල යාඥාව ශුද්ධාත්මයන් තුල යාඥාවේ ගැඹුර අදුනාසි කියන්නේ එකයි ඔබ යම්කිසි කෙනෙක් මාළුවෙක් ඉල්ලද්දි තාත්තගේ මාළුවෙක් ඉල්ලද්දි සර්පෙක් දෙන්නේ නැහැ. දැන් පරස්සියෙන් සර්පෙක් කිරිය මාළුවෙක් වගේ. ඒතර දරුවා දකින්නේ සර්පෙක් නෙමෙයි මාළුවෙක්. ඉල්ලන්නේ මාළුවා. තාත්ත දන්නවයි සර්පෙක් කියලා. ඒකයි උන්වහන්සේ ජෝම් ජාකුබ්ට කතා කරලා කියන්නේ. ඔබ ඉල්ලන්නේ මොකක්ද කියලා ඔබ දන්නේ නැහැ. දකුණු පැත්තේ වම් පැත්තේ ඉන්නවා කියන්නේ. ඒතර ගෝනුස්සෙක් බිත්තරයක් කියලාද ගෝනුස්සෙක් දෙනවා. දැන් ගෝනුස්සා හිතිය සුදුපාට ගෝනුස්සෙක් පරස්සියනේ. එයා මෙහෙම ඇකිලුනහම බිත්තරයක් වගේ බෝලයක් වෙනවා. දරුවා හිතන්නේ බිත්තරයක් කියලා බෑ ගෝනුස්ස කියලා තාත්ත දන්නවා. ඒතර උන්වහන්සේ කියනවා එනිසා ඔබ ඉල්ලන්න ශුද්ධාත්මයන් ඉල්ලන්න මගේ ආදර ප්‍රමන්තනි ශුද්ධාත්මයන් ඉල්ලද්දි මොකද වෙන්නේ ඔබට ශුද්ධාත්මයන් ලැබුණාම ඒ සම්බන්ධතාවයට ඔබ යනවා එකක් අවිල ඔබ නොනවන නොකනවා ශුද්ධාත්මයන් ඉල්ලන්න කිසි දෙයක් නෙමෙයි ඒ සම්බන්ධතාවට ගියන් පස්සේ රෝම වරුන්ගේ 8 වෙනි පරිච්ඡේද 24 වෙනි 26 වෙනි වගන්තියේ හරි ලස්සනට උනාසි අපට කියා දෙනවා ආත්මයන්න්ගේ යාඥාව මොනතරම් බලගතුද අපේ යාඥා කළ යුත්තේ කෙසේදයි අපි නොදනිමු වචනේ කතා කරලා කියනවා එලෙසම ශුද්ධාත්ම වහන්සේ අපගේ දුර්වලකමද අපට ආධාර දෙනසේක නිසිරස යාඥා කළ යුත්තේ දෙයි කෙසේද අපි නොදනිමු ඒ ශුද්ධාත්ම වහන්සේම වචන වලින් කිව නොහැකි අපේ සුසුම් ලෑම් වලදී දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් ආයදින්සේක අප සිත් සතන්නේ අති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන්ගේ ආයදුම් දන්නාසේක මද ශුද්ධාත්මයන් සදහවතුන් උදෙසා කරන ආයදුම් දේව අදහසට එකඟ බැවිනි ශුද්ධාත්මයන්ට කියාඥා කරද්දි දෙවියන්ගේ අදහසට එකගයි ඒක ලැබෙනවා කියනක ස්ථිරයි ආත්මයන් සමු ඒක ඔබ යාඥා විල්ලන ආත්මයන් වහන්සේ මගේ ආදර ප්‍රේමාන්තෙනි දැන් අද අපි දකින්නේ විශේෂයේ ඒ යාළුව ඇවිටිලි කරද්දි වචනේ කතා කරලා කියනවා වෙන කිසිම දෙයක් ඉඳන් නෙමෙයි පෙරත්‍ය නිසා මම ඔබට කියමි ඔහු සිය මිත්‍රකම සලකා නැගිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලැජ්ජා නැති පෙරත්‍ය නිසා නැගිට උමනා පමන ඔහුට දෙනු ඇතයි වදාළසේක පෙරත්‍ය මේක උපමාවක් මේක හැම දෙයකම අර්ථය අපිට කෙලින්ම ගන්න බෑ ඒකින් අදහස් කරන්නේ උනාසෙ ඔබට මර දෙන්නේ පෙරත්‍ය නිසා කියලා නෑ ඒක එහා ගිය දහබරකමක් මගේ ආදර ප්‍රමන්තරි මේ මිනිස්සයාට පහලට ඇවිල්ලා රොටි එකක් දෙන එක බැලු උච්චර අමාරු දෙයක්ද නෑ අමාරු දෙයක්. එයාලගේ නිවෙස් වල ආකෘතියක් එක්ක. උඩු මහල් මැදිරි තමයි එයාලා නිදාගන්න යන්නේ ගොඩාක් වෙලාවට. පහළ මහලේ තමයි ගොඩාක් වෙලාවට සත්තු ඔක්කොම ගාල් කරලා තිබ්බේ රාත්‍රියේදී. ඒත් අඟපත හොදගෙන උඩට ගියයින් පස්සේ ආපහු පහතට එනවා කියන්නේ ගොම අසූචි ජරාවත් එක්ක. එයාලා ආයි නාගෙන යන්න වෙනවා. දැන් බාත්รูම්ස් තිබෙන්නේ නැහැ ඇටැච් බාත්รูම්ස් තිබෙන්නේ නැහැනේ. ඒක මහා පහසුතාවයක්. ලොකු මිලක් ගමන් වෙනවා යට එන්නේ මම ආදර ප්‍රමන්තනේ පෙරත්ත නිසා නෙමේ ඔබගේ මගේ මිතුරා උඩු මහල් මැදිරියන් පහළට ආවේ රොටි දෙන්න ඒ රොටි දෙන්නත් නෙමේ උඩු මහල් මැදිර ස්වර්ගයේ වෙද්දී ඔබගේ මගේ දහබර හොඳම මිතුරා ස්වර්ගයේ මේ ලෝකේ ගුබ්බෑමක් වෙච්ච මේ ජරා ලෝකෙට ගොඩ බහින්නේ ඔබට මට රොටි දෙන්න නෙමේ දිව්‍ය භෝජනයක් වෙන්න රොටියක් පුච්චලා දෙනවා නෙමේ උන් වහන්සේවම කඩලා දෙන්න මගේ ප්‍රමාන්තේ ඒ කඩලා දීපු මිතුදම අයිති කරගන්න සම්බන්ධතාවයක යාඥා කරන්න ඒ සම්බන්ධතාවය නිරන්තරයෙන් ඔබට අවශ්‍ය ආත්මයන් වහන්සේව නොකඩවා ඉල්ලන්න බ්‍රාහ්මයන් වහන්සේ ලැබුණයින් පස්සේ ඒ මිතුදම තුල අබ්බා කියන්නට මිතුදම තුල ඒ ගැඹුරු සම්බන්ධතාවය තුල ස්වාමීන් වහන්සේට අයිති හැම දෙයක් ඔබට අයිති වෙනවා ඒ තුල ඔබ ජීවත් වෙන්නේ මහා උරුමකාරයෙක් විදියට මේ ලෝකේ කරුමය තුල ඒ උරුමය අයිති කරගන්න ජීවිතේ අවස්ථාවට අනුව අවස්ථාවාදීව දේවල් ලබා ගන්න යාඥාවට වඩා සම්බන්ධතාවයක මිත්‍රත්වයක රැඳෙන යාඥාවකට ඒ තුල මිතුදම විඳින යාඥාවකට යන්න ඒ තුල ඔබට ඉල්ලන දේ ලැබෙනවාම විශ්වාස කරන්න නිසා නොවරදවා ශුද්ධාත්මයන්න් වෙILLන්න අද දවසේ තීරණය කරන්න ඒ මිතුරගාමට යන්න ඉල්ලලා ශුද්ධාත්මයන්න් වෙILLන්න ශුද්ධාත්මයන් දේව ප්‍රේමයෙන් ඔබගේ හදව පුරවන බව අයිති කරගන්න. ආමෙන්. ජෙස් විනයි.